ඔබට ජීවිතේ කොහේ හරි තැනක දැනෙලා තියෙනවද ඔබ තනියි කියලා? මිනිස්සු ගොඩාක් එක්ක හිටියත්, පවුල පිරිවරාගෙන හිටියත්, යම් යම් තැන්වල ඔබට දැනෙලා තියෙනවද ඔබ තනි වෙලා කියලා? එහෙනම් අද දවසේ මේ පණිවිඩය ඔබටයි. ගොඩක් වෙලාවට හිතෙන්නට පුළුවන් ඔබට කවුරුත් මාව තේරුම් ගන්නේ නැහෙනේ. මං කොච්චර හොඳ කරන්න ගියත්, මං කොච්චර යහපත් දේවල් කරන්න ගියත්, ඒ අය මාව වැරදියට දකිනවනේ. හැම තිස්සම මාව විවේචනයට ලක් වෙනවනේ. ඒසම මං පැත්තකට වෙලා ඉන්නවද මං වචනයක්වත් කියන්න කැමති නැහැ. කිසිම උදව්වක්වත් කරන්න කැමති නැහැ. මට මහත් තනිකමක් දැනෙනවා කවුරුත් මාව තේරුම් ගන්නේ නැති නිසා. සමහර වෙලාවට කවුරුත් මං ගැන හොයලා බලන්නේ නැහැ කියලා ඔබට දැනෙනවා ඇති මේ වෙද්දි. හැමෝම හැමෝගෙම වැඩවල හැමෝටම තියෙනවා හිතන්න කල්පනා කරන්න දේවල්. ඒගොල්ලන්ගේ පෞද්ගලික ජීවිතය තුළ ඒගොල්ලෝ සමහර වෙලාවට තැන් තැන්වල හිර වෙලා ඉන්නවා. ඒ නිසා මං ගැන කවුරුත් හිතන්නේ නැහෙනේ. මං ගැන කවුරුත් කල්පනා කරලා අනේ මගේ අවශ්‍යතාවලට සංවේදී වෙන්නේ නැහෙනේ කියලා සමහර වෙලාවට ඔබ මේ වෙද්දි චුට්ටක් ඔබම කොන් කරගෙන පැත්තකට වෙලා තනි වෙලා ඉන්නවා වෙන්නට පුළුවන්. ඒ වගේම මාව ආශ්‍රය කරන්නේ මගේ දේවල් බලාපොරොත්තුවෙන්. මම ආශ්‍රය කරන පුද්ගලයෝ මාව පාවිච්චි කරලා මාව අතහැරලා දාලා ගිහිල්ලා තියෙනවානේ. ඒ නිසා මට මහා තනිකමක් දැනෙනවා. මට බයයි මිනිසුන්ගත් නැවත ආශ්‍රය කරන්න. මොකද මට හිතිලා තියෙනවා ඒ අය මාව ආශ්‍රය කරන්නේ අවංකව නෙමෙයි. මගෙන් දේවල් අරගෙන මගේ තලෙන්තු වෙන්න පුළුවන්, මට තියෙන සල්ලි වෙන්න පුළුවන්. ඒ දේවල් ඔක්කොම අරගෙන මාව තනි කරලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මට කතා කරන්න කවුරුත් නැහැ කියලා ඔබට හිතෙන්නට පුළුවන්. මම ඇඳක ඉන්නේ, අසනීප වෙලා ඉන්නේ. මම කොච්චර ආස වුණත් මගේ දරුවොත් එක්ක කතා කරන්න දරුවෝ මට කෝල් එකක්වත් දෙන්නේ නැහනේ. මාව බලන් දෙන්නේ බොහොම කලාතුරකින්. අනේ මං ඒගොල්ලන්ගෙන් කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. මට ආසයි ඒ දරුවන්ගේ මූණ බලන්න. ඒගොල්ලොත් එක්ක චුටක් නතර වෙලා පැයක් දෙකක් අතල්ලගෙන කතා කරන්න මට හරි ආසයි. හැබැයි කවුරුත් එහෙම ඉන්නේ නැහනේ. නැත්නම් මම ඉන්නේ මහලු නිවාසයක වෙන්නට පුළුවන්. මට හරියට තනිකමක් දැනෙනවා. කොච්චර මගේ වයසේ ඈත් එක්ක මම හිටියත් මට මතක් වෙනවා මගේ මුණුබුරු මිනිබිරියන්ව, මගේ දරුවංග මට මතක් වෙනවා. ඒ වගේම මට අසනීපයි. කවුරුත් වැඩිය මාව බලාගන්නේ නැහැනේ. මගේ අසනීපයගලු තේරුම් ගන්නේ නැහැනේ. ඒ නිසා මම ඔළුව කැක්කුම තියාගෙන කකුලක් කොරගගහ සමහර වෙලාවට මගේ ඇස් දෙක හරියට පේන්නේ නැහැ. මම ඒගොල්ලන්ට තවත් වැඩ කරනවා. හැබැයි මට තේරෙනවා මම කොච්චර කළත් කාටවත් අගේ නැහැ. ඒ නිසා මම තනි වෙලා කියලා හිතෙනවා. මම මේ කිව්වේ සමහර වෙලාවට පොඩි පොඩි දේවල් ටිකක් වෙන්නට පුළුවන්. හැබැයි ඔබ ගාව ඇති තනිකමේ කතාවක්, අතෑරලා කියලා හිතන කතාවක් ඔබටත් ඇති. ඒ නිසා ඔබට හිතෙන්නට පුළුවන් කවුරුත් මට ආදරේ නැහැ. කවුරු ගාවවත් මට දෙන්න පුළුවන් කාලේ නැහැ. ගෙදර ඇවිල්ලත් එයාලා ඉන්නේ කාමරේමයි. කාමරෙන් එළියටවත් එන්නේ නැහනේ. හැමෝම වැඩ ඇරිලා ඇවිල්ලා මට කවදාවත් කෑම වේල දුන්නාම ස්තුතියි කියලාවත් කියන්නේ මාව අගේ කරන්නේවත් නැහනේ. හැමෝම ෆෝන් එකේ කම්පියුටර් එකේ හිර වෙලා. මම ගෙදර, මම අම්මනේ. මට එහෙම ලොකු දේවල් නැහැ කරන්න. මට ආසාව තියෙන ඒගොල්ලොත් එක්ක චුට්ටක් කතා කරන්න. හැබැයි මට එහෙම කරන්නවත් මේගොල්ලෝ ඉඩක් දෙන්නේ. ඒගොල්ලෝ කාමරේට ගිහලා දොර වහගෙන ඒගොල්ලන්ගේ ලෝකවලනේ. මම කුස්සිය ඇතුලේ තනි වෙලා, මම ගේ ඇතුලේ තනියම ජීවත් වෙන්නේ. මම දවසම නිශ්ශබ්දව නිහඬව ඉඳලා ඒගොල්ලෝ එනකම් බලාගෙන ඉන්නවා කතා කරන්න. අනේ ඒගොල්ලන්ට මං වෙනුවෙන් කාලේ නැහනේ. ජීවිතේ බෙදා ගන්න මට කෙනෙක් නැහනේ. මගේ යාළු ඔක්කොම මේ වෙද්දි ඒගොල්ලෝ අන්තරා වෙලා නැති වෙලා. ඒගොල්ලෝ මගේ වයසේ දැන් කවුරුත් නැහැ මාත් එක්ක නතර වෙලා කතා කරන්න. මේ වගේ ගොඩාක් කතන්දර ඇතුලේ ඔබ ඔබේ කතන්දරෙත් මේ වෙද්දි මතක් කරගන්නට ඇති මේ මම කියනකොට ඕගොල්ලන්ට මේ දේවල්. ඒ නිසා අද දවසේ චුට්ටක් අපි ස්වාමින් වහන්සේත් එක්ක මේ තනිකම ගැන කතා කරමු. මොකද ක්‍රිස්තුස් වහන්සේත් ඔබට මට වඩා තනිකම ලස්සනට අත්දකපු කෙනෙක්. මම ලස්සනට කියලා කිව්වේ උන්වහන්සේ මේ තනිකම ශුද්ධවන්ත විදිහට, හරිම පවිත්‍ර විදිහට විසඳගත් කෙනෙක්. උන්වහන්සේ මිනිසුන් විසින් පිළිකුල් කරලා එපාය කියලා දුක හා වද වේදනා දරපු කෙනෙක්. ඒකයි යෙසායා 53 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තිය කියන්නේ.
මිනිස්සුන් මිනිසුන් විසින් එපාය කියලා ප්‍රතික්ෂේප කරලා දුක් වේදනා විඳලා ඒව දරාගත් කෙනෙක් තමයි ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ යසාය ලස්සනට කියන දුක් විඳින සේවකයා ක්‍රිස්තුස් වහන්සේ. ඒ නිසා උන්වහන්සේට මේ දුක තනිවීම වේදනාව කියන එක හරියට දැනුණා. ඒ ඇතුළේ උන්වහන්සේට දැනෙන්නට ඇති ස්වර්ග රාජ්‍ය අතහැරලා කීකරු කම තුල මේ ලෝකෙට උන්වහන්සේ ඇවිල්ලා උන්වහන්සේගේ කැඳවීම 100%ක් අවංකව ඒ කැඳවීම ඇතුළේ පිරිතුරු දෙන්න පටන් ගන්නකොට උන්වහන්සේට දැනෙන්නට ඇති මම කොච්චර තනි වෙලාද කියලා. බලන්න උන්වහන්සේ කිසිම පාපයක් නැති කෙනෙක්. උන්වහන්සේ ජීවත් වුණේ පාපේ පිරිච්ච ලෝකෙක. කොච්චර උන්වහන්සේ තනි වෙන්න ඇද්ද මේ ලෝකයේ ඇතුළේ? හැමෝම උන්වහන්සේ දිහා වපරැහෙන් බැලුවා. උන්වහන්සේ කියන වචනවලට ඒගොල්ලන්ට තරහ ගියා. උන්වහන්සේ කියපු හරි දේවල් ඒගොල්ලෝ දැක්කේ මහා වැරදි දේවල් විදිහට. ඒස උන්වහන්සේට තේරෙන්න ඇති මම යහපත කරන්න කරන්න මම ආදරය කරන්න කරන්න මේ අය මාව තනි කරනවානේ, මාව කොන් කරනවානේ, මාව පිළිකුල් කරනවානේ කියලා. ඒ නිසා සමහර වෙලාවට පෞලයාට උන්වහන්සේව තේරුම් ගන්න බැරුව යනට උන්වහන්සේ පාපයක් නැති දේවත්වය පසකට දාලා මේ ලෝකයට ආපු ඒ මහා ගැලුම්කාරයන් උන්වහන්සේ. ඉතින් සමහර වෙලාවට උන්වහන්සේගේ දේවල් සමහරට තේරුම් නැතුව ඇති. ගෙදර ආයෙත් සමහර දේවල් තේරුම් ගන්න බැරුව ගියා. දේව අම්ම හැමදේම සිත්ති නිදන් කරගත්තාය කියලා කියන්නේ එතුමියට සමහර දේවල් වලට පිළිතුරු තිබුණේ නැහැ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතේ. ඒ නිසා සමහර වෙලාවට ක්‍රිස්තුස් වහන්සේ කුරුස ගහේ කෑ ගහලා කියපුවේ ගීතාවලියේ ලස්සන යාඥාව. මාගේ දෙවියනි, මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මන්ද කියලා. උන්වහන්සේ ජීවිතේ ඕක යාඥාව විටින් විට කියන්නේ ඇති. උන්වහන්සේ යාඥා කරා හරි ලස්සන විදිහට. උන්වහන්සේ මේ යාඥාවත් තැන් තැන්වල කියන්නේ ඇති මුමුණ මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මන්ද කියලා. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේට ඔබේ මගේ තනිකම වෙන කාටත් වැඩිය දැනෙනවා. උන්වහන්සේ දන්නවා මේ තනිකම හැබැයි දෙවියන් වහන්සේ අපේ ජීවිතේ තියන්නේ ඔබගේ මගේ කැඳවීම් සමහර වෙලාවට ශුද්ධවන්ත කරන්නට. තනිකම පාළුව තුල එක අයව හොයන්නට එපා. අපේ තනිකම තුල අපි හොයන්නට ඕනේ දෙවියන් වහන්සේවයි. ක්‍රිස්තුස් වහන්සේ හැම දෙම හැම පරීක්ෂාවක්ම හැම රිදීමක්ම ප්‍රතික්ෂේපයක්ම හැම තනිකමක්ම දේව තාත්තටයි බාර දුන්නේ. මොකද උන්වහන්සේ දැනගෙන හිටියා දෙවියන් වහන්සේ මේ හැම දෙයකටම පිළිතුරු දෙනවා අය කියලා. මේක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත සැලැස්ම අපේ ජීවිතවල කියලා. හැබැයි මම අද මෙතනින් නතර වෙන්නේ නැහැ. තනි වෙච්ච අය දෙවියන් වහන්සේ ඉන්නවා. දෙවියන් වහන්සේ අතහැරලා නැහැ. දේව වචනේ කියනවා අම්මා තාත්තා අමතක කළත් මම ඔබව අමතක කරන්නේ නැහැ. ගීතාවලියේ 27:10. ඒ වගේම උන්වහන්සේ අපිට කියනවා බය වෙන්නට එපා. මම ඔබ සමග හැමදාම ඉන්නවා. මම ඔබට උදව් වෙනවා. යෙසාය 41:10. ඒ වගේම අපිට කියනවා මතේ සුවිශේෂයේ 28:20 වගන්තියේ උන්වහන්සේ කියනවා මම ඔබ සමග සෑම කාලයේදීම ඉන්නවා. හැමදාම ඔබ සමග ඉන්නවා කියලා. ඒ නිසා තනි වෙච්ච අයට දෙවියන් වහන්සේ දෙන්නේ මහා බලගත් වචනයක්. මම ඔබ සමග ඉන්නවා. මම ඔබ සමග ඉන්නවා. හැබැයි අද මම මෙතනින් නතර වෙන්නේ නැහැ. මම හිතුවා ගෙවල් වල ඉන්න ඔබට අද චූටි අභියෝගයක් දෙන්නට. ඔබගේ ගෙදර ඔබ කාව හරි තනි කරලා තියෙනවද? දුවෙක් පුතෙක් විදිහට ඔබ අම්මව තාත්තව තනි කරලා තියෙනවද? ඔබේ වැඩිහිටි අම්මව තාත්තව ඔබ තනි කරලා තියෙනවද? ප්‍රශ්න තියෙන්නට පුළුවන්. හැබැයි මේ ප්‍රශ්න හරහා ඔබ මේ වෙද්දි අම්මා තාත්තාත් එක්ක කතා කරන්නේ නැද්ද? අසනීප අම්මව තාත්තව ඔබ බලන්න යන්නේ කොච්චර කාලයකට සැරයක්ද? ඒ අම්මා තාත්තා ඔබට කෝටි ගණන් දේවල් නොදෙන්න ඇති. හැබැයි අතපය නොකඩා ඔබව ලස්සනට හැදුව එක මදිද? ඒ නිසා ඔබ අම්මට තාත්තට ආදරය දක්වන්නේ කොහොමද? ඔබේ ගේ ඇතුලේ ඔබේ ස්වාමි පුරුෂයාව භාර්යාව ඔබ තනි කරලාද? සමහර වෙලාවට එළියට යන්නේ නැති ඔබේ භාර්යාව ගෙදර ඔබ එනකම් බලන් ඉන්නවා. ඔබට වෙලාව තියෙනවද ඇය වෙනුවෙන් චුට්ටක්? ඇයට කතා කරන්න දේවල් ඇති ඔබ ගෙදර ආපුවම ඔබ චුට්ටක් සවන් දෙන කෙනෙක්ද? එහෙමත් නැත්නම් අසනීප අයියා කෙනෙක්, නංගි කෙනෙක්, මල්ලි කෙනෙක් ඔබටත් ඇති
ඔබේ පවුලේ ඔබ ඒ තනිවෙච්ච කෙනා වෙනුවෙන් කාල වේලාව වෙන් කරගන්න ඔබට පුළුවන් වෙලා තියෙනවා. නිසා අද දවසේ මේ තනිකම අපේ ජීවිතේ හැම කෙනාගේම ජීවිතේට දැනෙන එකක්. පියතුමෙක් විතර තනිකම අපිටත් තනිකම දැනෙනවා. හැබැයි ඒ තනිකම ස්වාමින් වහන්සේත් එක්ක අපි පුරව ගන්න. හැබැයි සමහර වෙලාවට අපිට පුළුවන් තවත් කෙනෙක්ගේ තනිකමට තනිකම නැති කරගන්නට, ඒ තනිකම දැනෙන්නේ නැති විදිහට ඒගොල්ලන්ට එයාගේ ජීවිතේට සහනයක් දෙන්න අපිටත් පුළුවන්. හැබැයි අපි සමහර වෙලාවට ඒ ගැන හිතන්නේත් නැහැ. අපි සමහර වෙලාවට ඒ ගැන එච්චර ලොකු අපි තැකීමක් කරන්නේ නැහැ. ස්වාමින් වහන්සේ අපිට කියන වගේම මම ඔබ සමග ඉන්නවා, බය වෙන්නට එපා. ඔබ මං අතාරින්නේ නැහැ. ඔබ මම හැම කාර්යියම බලා ගන්නවා කියලා උන්වහන්සේගේ ඒ ලස්සන ඒ පොරොන්දු අපි දන්නවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ අපිට බාර දීලා තියෙනවා එක එක්කෙනාව බලා ගන්නට. ඔබේ ගෙදර, ඔබේ පවුල ඇතුලේ ඔබට බාර දීලා තියෙනවා එක එක්කෙනෙක්ව තනි වෙන්නට නොදී බලා ගන්නට. නිසා අද දවසේ චුට්ටක් නතර වෙලා ස්වාමීන් වහන්සේගෙන් ස්වාමීනි හරිම අමාරුයි සමහර වෙලාවට මගේ ජීවිතයේ දේවල් කැප කරලා තවත් කෙනෙක්ට තනි වෙන්නට නොදී ඉන්නට ඉඩ හදන එක මට අමාරුයි. හැබැයි අද දවසේ ඔබ වහන්සේ මාව බලා ගන්නවා වගේ, මාව අතාරින්නේ නැහැ වගේ, මට ශක්තිය දෙන්න මගේ ජීවිතේ ඔබ වහන්සේ මගේ ජීවිතයට ගෙනෙලා තියෙන හැම කෙනෙක්වම ආදරෙන් බලා ගන්නට, ඒ අයට තනි වෙන්නට දෙන්නේ නැතුව ඔබ වහන්සේ මාව බලා ගන්නවා වගේ ඒගොල්ලන්ට හොඳ අම්මා කෙනෙක්, හොඳ තාත්තා කෙනෙක්, හොඳ දරුවෙක් වෙන්නට ස්වාමිනී අපට උදව් වෙන්නටයි කියලා අද දවසේ අපි යාඥා කරමු.